ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලය ක්‍රීඩාංගණයේදී. පළවෙනි කාරණය තමයි මේ මගින් කෙටි කාලීන ස්ථාවරත්වයක් ලංකාවට ලැබෙනවා. 2028 ඉඳන් අපට ණය ගෙවන්න වෙනවා. ඒ ණය දේශීය ණය පමණක් නෙමෙයි, දේශීය ණය. උදාහරණයක් ඇරෙන්න භාණ්ඩාගාර බිල්පත් වල තිබිච්ච අපේ දැවැන්ත ණය ප්‍රමාණය අපි කල් දැම්ම 2028 දී ගෙවන්න. ඒ අනුව එකක් මතක තබා ගත යුතු, මේ 2028 කියන වර්ෂය ඉතාම වැදගත්. මොකද එතන ඉඳන් අපට රුපියල් ණයත්, ඒ වගේම ඩොලර් ණය, එහෙම නැත්නම් විදේශ ණයත් ගෙවීමට සිදු වෙනවා. ඒක බොහෝ විට මේ ජනාධිපතිවරණයෙන් පස්සේ පත්වෙන නව ආණ්ඩුවේ වගකීමක් බවට පත්වෙනවා. ඒ වගේම එතුමාගේ ප්‍රකාශයෙන් ජාතිය ඇමතීමෙන් පෙනී ගියේ අපේ ණයවල ඒ ප්‍රමාණය කප්පාදු කිරීමක්, එහෙම නැත්නම් මේ හෙයා කට් එකක් සිද්ධ වෙලා නැති බව. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් අපි ඩොලර් 100ක් ණය නම් ඒ 100ම අපිට ගෙවන්න වෙනවා. එකම දේ තමයි එම 100 ගෙවීමට අපට තීලා තිබිච්ච කාලවකවානුව වෙනස් වෙනවා, දිග්ගහෙනවා. ඒ අනුව වර්ෂයකට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව යම් සහනයක් වර්ෂයකට අපට ලැබෙනවා. ඉතින් මේ වගේ ණය ප්‍රතිහුගත කරන ක්‍රියාවලියක් සිද්ධ කළත් නිසි ආකාරයෙන් ආර්ථිකය වර්ධනය කිරීමට වැඩපිළිවෙලක් නොතිබ්බොත්, රුපියල් වලින් ණය ගෙවන්න පුළුවන් විදිහේ ශක්තිමත් ආර්ථික වර්ධනයක් අපිට ගොඩනගා ගන්න බැරි වුණොත්, ඩොලර් ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය කරන ශක්තිමත් ඩොලර් ඉපයීමේ ක්‍රියාමාර්ගයක් අපට නොතිබ්බොත් 2028 දී ආයි 2022 තත්ත්වය උදා වෙන්න පුළුවන්. එම නිසා මේක ඉතාමත්ම පරිස්සමෙන් අපි කල්පනා කළ යුතුයි. රජය මේ ස්ථාවරත්වය ඇති කිරීම ඉතාම හොඳයි. මේ විශ්වසනීයත්වයේ වෙළඳපොළට ලැබීම ඉතා හොඳයි. වගේම අනිවාර්යයෙන්ම වැඩපිළිවෙලක් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකින්ගේ කොහොමද ඒ අය තමන් ආර්ථිකය වර්ධනය කරලා 2028 දී ඩොලර් ණය ගෙවන්න යන්නේ, ඒ වගේම රුපියල් ණය ගෙවන්න යන්නේ. News 19.lk